අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලේ විසින් නිකුත් කරනද නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල 6 වෙනි ස්ථානයේ දක්වා ඉදිරියට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් මීට පෙර සිටි 7 වෙනි ස්ථානයේ ඉතින් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පාකිස්තාන කණ්ඩායමලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමට මෙලෙස ශ්‍රේණිගත කිරීමවල ඉහළට යාමට හැකියාව ලැබුණා. එංගලන්තයට එරෙහිව තරගාවලිය අපි 2.0ක් ලෙස පරාජය වෙලා හිටියත් රැංකින් වල ඉහළට යාම ඇත්තම සුවිශේෂී දෙයක්. මොකද බංග්ලාදේශ කණ්ඩායම රැංකින් වල පහළ ඉන්න හින්දා පාකිස්තානය බංග්ලාදේශයට පැරදෙන හින්දා බංග්ලාදේශ කණ්ඩායමේ පොයින්ට් වැඩි වුණා, පාකිස්තාන කණ්ඩායමේ පොයින්ට් අඩු වුණා. ඉතින් එම හේතුව හින්දා අපිට සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම් වලට ඉහළට යාමට හැකියාව ලැබුණා. ඉතින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල පළවෙනි ස්ථානයේ රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙවන ස්ථානයේ ඉන්දියාව, තුන්වෙනි ස්ථානයේ එංගලන්තය සහ හතරවෙනි ස්ථානයේ දකුණු අප්‍රිකාව හිමි කරගෙන තිබෙනවා. ඉතින් පස්වෙනි ස්ථානයේ හිමි කරගෙන තිබෙන්නේ නව ශ්‍රීලන්ත කණ්ඩායම. ඉතින් අපි යම් හේකින් ඊළඟ තරගයේ ජයග්‍රහණය කර ඉන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නව ශ්‍රීලන්තයේ සමග ටෙස් තරඟ දෙකක් ජයග්‍රහණය කරොත් අපිට මීට වඩා රෑන්කින් වල ඉස්සරහට යාමට හැකියාව ලැබෙනවා. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් ලැබෙන තොරතුරු එහෙමයි. ඉතින් ක්‍රිකට් පිටියේ යාවත් කාලින වල අලුත්ම තොරතුරු දැනගන්න දිගටම අපිත් සමග රැඳී සිටින්න ගිහින් එන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.